අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය උද්ගත වැති දැඩි ආර්ථික අර්බුදයේ පිළිබඳව අස්කිරි මල්වතු මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් පොලිමේ මැරි වැටෙයි පොලිම් වල මිනි මරා ගනි දින 3ට මරණ 4යි IMF නයවලින් වැඩක් වෙයිද? අපි ඩොලර් බිලියන 36.3ක් ලෝකයට ණයයි. 19 සිට 21 ලොතරැයි අච්චු ගහනව වගේ රුපියල් ට්‍රිලියන 3ක් අච්චු ගසයි. ඔරුගඩ වත්ත උණුසුම් කළ භූමි තෙල්. ගෑස් වාෂ්ප වෙයි. ලාෆ් වැඩි කළත් ආගියතක් නැහැ. ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක්. සමගි ජනබල වේගයත් සර්වපාක්ෂික සමුලුවට නැහැ. ජාතික කම්කරු කොංග්‍රසයත් නැහැ. රුසියාව හයිපර්සොනික් වලින් පහර දෙයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. උද්ගත වැති දැඩි ආර්ථික අර්බුදයට තිරසාර ජාතික ප්‍රතිපත්තියක් මගින් සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ අවශ්‍යතාවය දැනුවත් කරමින් මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබ ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ලෙස දේශයේ ආරක්ෂාවටත් ස්වෛරත්වයේ සහ සෞභාග්‍ය වෙනුවෙනුත් ගත් දූරදර්ශී ක්‍රියා ජනතාවගේ සෙම අපගේද ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. දැවැන්ත මහජන ප්‍රසාදයකින් ඔබතුමා පත් වූයේ මහා සංඝරත්නයේද නිරන්තර ආශිර්වාදෙන්. ඔබතුමාගේ මෙම කාලය තුළ ගෝලීය අර්බුද රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මෙම සමාජ ආර්ථික අර්බුදයන් සමනය කර ගැනීම සඳහා කෙටි කාලන සේම දිගු කාලීන ප්‍රතිමත්තිමේ තීරණ ගැනීමේ වගකීම ඔබතුමා මත පැවරෙනවා. විශේෂයෙන් මේ වන විට ගෑස් ඉන්ධන ආදී විවිධ අර්බුද පැන නැගී තිබෙනවා. මෙම අර්බුදයේදී සමස්ත පාර්ලිමේන්තුවම එකවන්ව ක්‍රියා කළ යුතුයි. දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බව සියලු දෙනාම සිහියේ තබා ගත යුතුයි. අප මෙම ගැටලු නිරාකරණය සඳහා මහා සංඝරත්නය ලෙස පහත යෝජනා ඉදිරිපත් කරන්නෙමු. ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් පෙරටු කරගත් සර්වපාක්ෂික සමුළුවක් මගින් දේශයේ සෞභාග්‍යයේ තිරසර සංවර්ධනයත් උදෙසා ජාතික සැලැස්මක් ඇති කර ගැනීම. රට තුළ සිදුවන කිසිදු සංවර්ධන කටයුත්තක් අනවශ්‍යයි අපි නොකියමු. එහෙත් සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන උද්ගත ඇති විදේශ විනිමය අර්බුදය සමනය කර ගනිමින් රට ගොඩනැගීමේ ජාතික සැලැස්මට අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් මත සංවර්ධන ව්‍යාපෘති විනිවිද භාවයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම. මේ වන විට ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය නොවන සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නවතා මහජනතාවට සහන සලසා ජීවන වියදම අඩු කිරීමට කටයුතු කිරීම. අප දේශයේ ස්වභාවික පරිසරය මෙන්ම සංස්කෘතික උරුමයන් සුරක්ෂාවන පරිදි දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම හා තිරසර ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම. රට තුළ මහජනයාගේ පරිභෝජනයට ප්‍රමාණවත් වන පරිදි අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනයට දේශීය කෘෂි කර්මාන්තයට පහසුකම් සැලසීම මගින් ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා වැයවන මුදල අඩු කර ගැනීම. කෘෂි කර්මාන්තය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකසා රට අහරින් සම්පෝෂිත කිරීමට අවශ්‍ය සහනයන් ගොවි ජනතාව වෙත ලබා දීම. පවත්න ආර්ථික අර්බුදය තුළින් අනිසි මූල්‍යවාසි ලබා ගැනීමේ පහත් චේතනාවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ඇතුළු භාණ්ඩ සංගවාගෙන රට තුළ කෘතිමව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ හිඟයක් නිර්මාණය කිරීමට කටයුතු කරන කූට වෙළඳුන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගනිමින් එවැනි කූට වෙළඳාම් වළක්වා මහජනතා වෙත සහනදායි ලෙස අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කිරීම. පවත්නා විදුලි අර්බුදය විසඳා ගැනීමට පුනර්ජනනීය බලශක්ති ප්‍රභයන් භාවිතය සඳහා දිරි දෙමින් ගෘහස්ථ පුනර්ජනනීය බලශක්ති ඒකකයක් සහනදායි මිලට මහජනතා වෙත ලබා දීමට කටයුතු කිරීම. විදේශයන්හි සේවය කරන ලාංකික ශ්‍රමිකින්ගේ විදේශ විනිමය වඩාත් ඵලදායි ලෙස රට තුළට ගලාගෙන ඒමට වඩාත් පාරදෘශ්‍යභාවිකින් යුත් ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීම මගින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගැනීම, දේශීය අපනයන කර්මාන්තකරුවන්ට සහන සැලසීම මගින් අපනයන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හට සහන සලසා රටට නව ආයෝජන ගෙනීමට දිරිමත් කිරීම, රජයේ සතු රාජතාන්ත්‍රික සම්බන්ධතා උපයෝගී කරගෙන දැනට උද්ගතව ඇති විදේශ සංචිත අර්බුදය විසඳා ගැනීමට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට උත්සාහ ගැනීම,
රාජ්‍ය බදු ප්‍රතිපත්තිය සංශෝධනය කොට බදු මුදල් හේතුවෙන් මහජනතාව මත පැටවී ඇති අධික ජීවන වියදම් බර විමධ්‍යගත කර මධ්‍යම පාන්තිකින්ට හා අඩු ආදායම්ලාභීන් වෙත සහන සැලසීම නාස්තිය දූෂණය හා රාජ්‍ය සම්පත් අවභාවිතය වැළක්වීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම මෙම ඉල්ලීම් සඳහා මල්බතු මහවිහාර පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ සහ අස්කිරි මහවිහාර පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේලා අත්සන් කොට තිබෙනවා. ඇත්තටම සියලු ගැටලුවලට හේතුව ඩොලර්. ඩොලර් නැතිකම. මේ මූල්‍ය අර්බුදය එයාට මෙයාට පවරමින් ඉඳලා වැඩක් නැහැ. කවුරුන් හෝ කියනවා නම් මෙය අතීත නිර්මාණයක් කියලා එය වැරදි. කවුරුන් හෝ කියනවා නම් මෙම මූල්‍ය අර්බුදය හුදෙක්ම මේ ආණ්ඩුවේ දුර්වලකම කියලා ඒකත් වැරදි. ඩොලර් අර්බුදයේ යථාර්ථය සහ ඊට විසඳුම් නැද්ද? නිදහස ලබන අවධියේ ආසියාවේ පොහොසත්ම ආර්ථිකයේ තිබුණු රටවල් දෙක වුණේ ශ්‍රී ලංකාව සහ ජපානයයි. අද අපි මේ යාන්තම් ඇෆ්ගනිස්තානයට ඉහළින් පමනයි. අපේ රටට ඩොලර් නැත්නම් විදේශ සංචිත ලැබෙන ප්‍රධාන ක්‍රම මොනවාද? අප නැයන ඉපයීම්, විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම්, කොළඹ කොටස් වෙළඳපොළට ලැබෙන ඉපයීම්, විදේශ ඍජු ආයෝජන, භණ්ඩාගාර බිල්පත්, බැඳුම් කර දිගු කාලීන හා කෙටි කාලීන ණය. ස්ථිර වශයෙන්ම අප නැයන ඉපයීම් ලැබුණත් අපේ ආනයන වියදම ඊට වැඩි. උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තයේ සලකමු. ඇඟලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් අප ආනයනය කරනවා. ඒ නිසා අප ඇඟලුම් අපනයනෙන් ඉතා හොඳ විදේශ ආදායමක් ඇත්තටම ලබන්නේ නැහැ. අදටත් තේ යවන්නේ අගේ එකතු කරලා නෙවෙයි. ඒ නිසා ඇත්තටම ඉතිහාසයේ පුරාම අද දක්වාම අපේ අපනයන වලින් නියම ආදායම උපය ගන්න ක්‍රම තාම නිවැරදිව අධ්‍යයනය කරලත් නැහැ, භාවිත වන්නෙත් නැහැ. කොවිඩ් නිසා සංචාරක කර්මාන්තයේ බිඳවැටීම ඇත්ත. නමුත් සමහර ආදායම් රජයේගත් දුර්වල තීන්දුව නිසාත් බිඳ වැටෙන බව පිළිගත යුතුයි. වැඩබදු ප්‍රතිශතය අඩු කිරීම එවන් තීන්දුවක්. මේ වැඩබදු සහනය මහා ධනපතියන්ට ලැබුණා. රජයට වාර්ෂිකව රුපියල් මිලියන 500ක් අහිමි වුණා. ඒ වගේමයි කෘෂි කර්මාන්තයේ ගෙනගත් පොහොර තීන්දුව. අපේක්ෂාව හොඳ වුණත් අවුරුදු දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ කරන්න හැදුවේ. තුන්වෙනි කාරණේ විදේශ ආයෝජන. හැම ආණ්ඩුවකම කාලේ විදේශ ආයෝජන වලින් නියම ප්‍රයෝජනෙ අරගත්තේ නැහැ. සමහර විදේශ ආයෝජකින් මේ රටට එන්න කැමතිත් නැහැ. ඒ කොමිස් කුට්ටි සහ දස අතේ රස්තියාදු වන්නට සිදුවන නිසා. ඒ වගේමයි විදේශ ආයෝජන ගැන සමහර මවපු බිල්ලෝ නිසා ඒවා ආපහු හැරිලා ගියා. ඇමරිකානු MCC පැකේජය ගිය මාසේ නේපාලයට ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඒ විශාල ආයෝජනයක්. මේ ආණ්ඩුවටත් මුල් මාස කිහිපේ IMF යන්න තිබුණා. ඒ දවස්වල ඊට විරුද්ධ වුණ අයගේ කතා අහලා අපට පුළුවන් කිය කිය හිටියා. දැන් 10 ළඟටම ගිලිලා IMF ණයවලින් විතරක් මේ ඩොලර් අර්බුදය විසඳ ගන්න බැරි තරමට ඇවිල්ලා. විදේශ ශ්‍රමිකින්ගෙන් ලැබුණු ප්‍රේෂ පහළ වැටුණා. ආණ්ඩුව ඩොලරේ අගේ බලෙන් අල්ලගෙන හිටියා. රජයේ බැංකු අද ඩොලරයට රුපියල් 260ක් දෙනකොට වාණිජ බැංකු 280ක් දෙන්න පටන් අරන්. කළු කඩේ 300ක් පැනලා. බලහත්කාරයෙන් ඩොලරේ අගේ අල්ලගෙන හිටපු නිසා විදේශ ශ්‍රමිකින්ගේ ප්‍රේෂණත් නැති වුණා. තාමත් එහෙමයි. ඇත්තටම අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.34. මේ වසරේ පමණක් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක්. දිගට හරහට මුදල් අච්චු ගහනවා. මේ වෙනකොට 2019 සිට 2021 දක්වා ආණ්ඩුව ට්‍රිලියන 3ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගහන්න උද්දමනේ ඉහළ යනවා කියන එක ඉතා සරල ආර්ථික කාරණයක්. මේ වන විට උද්දමනේ 17ක් දක්වා ළඟා වෙමින් තිබෙනවා. ඒ වගේමයි ආණ්ඩුව විදේශ ණය ගෙවන්න රන් සංචිත පවා කෑලි කෑලි වලට කඩලා අලෙවි කරනවා. දැන් ඉතින් අපේ කනේ කරේ තියෙන රන් ටික තමයි මේ යන විදිහට එකතු කරලා විකුණන්න දෙන්න වෙන්නේ. ලෝකයේ 4 අතින්ම ණය අරගෙන ඒ ණයත් හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපට ඉන්න රටක් තියා යන්න රටක්වත් නැති වේවි. ප්‍රශ්නේ හැදුවේ මම නෙමෙයි, මගේ නෙමෙයි වැනි උත්තර පාලකින්ගෙන් ජනතාවට වැඩක් නැහැ. ජනතාවට අවශ්‍ය විසඳුම්. ගෙදර ගෘහමූලිකයා කියනවා නම් වගකීම මගේ නෙවෙයි කියලා බිරිඳට වෙනත් සරණක් යාමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මිල වැඩි කිරීමක් කරපු ලාෆ් ගෑස් සිලින්ඩර තවමත් වෙළඳසැල්වල හිඟයි. ඇතැම් ගෑස් අලවිසැල් අදත් වසා දමා තිබුණා.
අදත් ගෑස් මිලදී ගන්න ජනතාව නොකා නොබී පෝලිම්වල. ගෑස් සහ භූමතෙල් නැති නිසා අද නාවින්න සහ ඔරුගඩවත්ත යන ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් හටගත්තා. උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. පසුගිය කාලයේ පුරාවටම ලාෆ් ගෑස් සමාගම වෙළඳපළ තුළ ගෑස් හිඟයක් ඇති කරමින් වෙළඳපළට ගෑස් නිකුත් කළේ නැත්තේ මිල වැඩි කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයට බව බොහෝ පාර්ශ්ව පැවසුවා. ඒ අනුව ලාෆ් ගෑස් සමාගම ESA මිල ගණන් සංශෝධනය කරමින් වෙළඳපළට යලිත් ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. කෙසේ නමුත් වෙළඳපළට ලාෆ් ගෑස් නිකුත් කිරීමට සමාගම පියවර ගත් බව පැවසුවත් තවමත් රට පුරා ලාෆ් ගෑස් හිඟයක් ඇති බව දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල තවමත් ලාෆ් ගෑස් අලෙවිසල් මෙලෙස වසා දමා තිබුණා. ලිට්‍රෝ ගෑස් හිඟයේත් වෙනසක් නැහැ. ලිට්‍රෝ සමාගම දෛනිකව ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ගෑස් නිකුත් කරන බව පැවසුවත් තවමත් රට පුරා ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල සිටිනු අදත් දක්නට ලැබුණා. අපොච්චි දෙනවයි කිව්ව ආශ්චර්ය දැන් ගෙනත් දිලා තියෙනවා බාප්පොච්චි. දැන් ඉතින් බාප්පොච්චි කියනවයි කිව්ව සෞභාග්‍ය දැක්ම ලොරිය පටවන එනකම් මම පෙරේද උදේ ඉඳලා කඩේ වහලා දැන් ඇවිල්ලා ඉන්නවා. මාරකම නාවින්න ප්‍රදේශයේ ජනතාවත් ගෑස් ලබා ගැනීමට අද උදෑසන සිට පොලිමේ රැඳී සිටියා. කිසිම ජනතාවගේ දුක දැනෙන්නේ නැති ජනාධිපති කෙනෙක් එන්නේ. එයාටත් පොලිමේ ඉඳලා බලන්න කියන්න මේ දුක කොහොමද කියලා. කෙසේ නමුත් අද උදෑසන 10 වෙනතුරුත් ගෑස් ලැබුණේ නැති නිසා නාවින්න ප්‍රදේශයේ ජනතාව මාරකම පිටකොටුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ මෙලෙසින්. දැන් සැපද ජනාධිපතිට හැකියාවක් නැහැ වික්ක සමාගම පාලනය කරන්න. ඒ කියන්නේ ජනාධිපති ෆේල්. ඔරුගඩවත්ත ප්‍රදේශයේ භූමිතෙල් ලබා ගැනීමට පැමිණි ජනතාව අද බේස්ලයින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. ආරක්ෂක නිලධාරීන්ට ආරක්ෂාව දෙන්න වෙයි. ඒ තරම් ජනතාව පිබිදලා තියෙනවා. ඔවුන්ගේ කේන්ද්‍රය ප්‍රකාශ කරලා තියෙනවා. මේක ජනාධිපතිතුමා ඇතුළු ඒ නඩේ මහත්වරු වහගන්න. ලිට්‍රෝ සමාගමත් මේ හදන්නේ වෙළඳපළේ ගෑස් හිඟයක් ඇති කරලා මිල වැඩි කිරීමකටවත් යන්නද? මේ රටේ ජනතාව මේ දිනවල වැඩිපුර අහන ප්‍රශ්නයයි. ඇත්තටම අද ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම් වල මිනිස්සු මැරිලා වැටෙනවා. ඒ අතර ගහගෙන මරා ගන්නවා. දැන් මරණ 4යි. 3 දෙනෙකු වැටිලා මැරුණා. එක් අයෙකුව මරලා දැම්මා. ඇත්තටම මේ හැම මරණයකටම හේතුව දේශපාලනය. අපේ රටේ ආගමික නායකයින් බොහෝ දෙනෙකු දේශපාලනය කිරීම නිසාත් ජනතාවගේ හිතෙන් ආගමික හැදියාව නැති වෙලා ගිහින් කියලත් කියන්න පුළුවන්. අපි උදේ ඉඳන් හවස් වෙනකම් පන්සිල් ගන්නවා. ඒ බෞද්ධින් දෙසයි. කතෝලිකින් වරද්දන්නේ නැතිව ඉරිදට පල්ලි යනවා. මුස්ලිම් ආගමිකින් දවසට 3 වතාවක් යාඥා කරනවා. හින්දු භක්තිකයනුත් උදේට කෝවිලට ගිහින් තමයි රාජකාරී ආරම්භන්නේ. මෙහෙම සමාජයක කවදාවත් සිදුවිය යුතු නැති අපරාධ සිද්ධ වුණා. සිද්ධ වෙමින් පවතිනවා. කවුරුන් හෝ කියන්නට පුළුවන් එහෙම මරන්නේ ආගමික පරිසරයක් නැති අය, දහම් පාසල් ගියේ නැති අය වගේ කතා. නමුත් සත්‍ය ඊට වඩා ගැඹුරුයි. අද ආගමත් දේශපාලනීකරණය වෙලා. පඬුරු පාක්කුඩම් අරගෙන ආවම හැම දේශපාලඥයාටම හොඳ කියලා, හොඳම නායකයා කියලා යවන තැනට සමහර ආගමික නායකයින් පත් වෙලා. මේ නිසා දේශපාලන වැරදි ආගමික කඩතුරාවෙන් වහන්න හදන අවස්ථා එමටයි. එවැනි ක්‍රියා නිසා ඇත්තටම අපේ සමහර ආගමික පූජ්‍ය පක්ෂය පිළිබඳව ජනතා ගෞරවයත් නැති වෙමින් තිබෙනවා. මේ නිසා මේ සමාජය තුළ අද ආගමික හික්මීම කියන කාරණයත් අභියෝගයකට ලක්වෙමින් තිබෙනවාද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. තෙල් පෝලිමක ගෑස් පොලිමක පුංචි බහින්බස් වීමකින් අනතුරුව මැරෙනකම් කපන්න කොටන්න පුළුවන් තැනට අපේ මිනිසුන්ව ඇද වැටුනේ කොහොමද? නිට්ටඹුවේ ඉන්ධන පොලිමකදී ත්‍රිරෝතරතර යතුරෙකු යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් පහර දී මරා දැමුවා. පහර දුන් පුද්ගලයාව අත්අඩංගුවට තිබෙනවා.
තවත් පුද්ගලින් තිදෙනෙකු පෝලිම්වලදී හෘදයාබාධයන්ට ලක්ව මැරී වැටුණා. ඇත්තටම මේ යන විදිහට පාන් රාත්තරට බත් මුට්ටියට මිනි මරණ දිනයත් වැඩි ඈතක නැති බවයි පේන්න තියෙන්නේ. ගෑස් සිලින්ඩර් වලින් ගහගෙන ඔලු පලා ගන්න දිනයත් අතළඟයි. අපේ මිනිස්සු චන්ත කාලෙට රතුපාට, කොළපාට, නිල්පාට, කහපාටට බෙදිලා මිනි මරා ගන්නවා. අල්ලපු වැටේ මිනිහව මරලත් තියෙනවා. මරන්නත් පුළුවන්. මේ චන්ත කාලයටම එළියට එන සමහර ආගමික නායකයින් ආගම අමතක කරලා දේශපාලන බණ දෙසනවා. එයාට බෙන්ස් පෙජරෝ ලැබෙනවා. ඇත්තටම ඒ ආගමික නායකයනුත් වෙඩි වදින්නේ නැති වාහනවලින් වඩිනවා. නමුත් චන්දිය දීපු මරාගන්න මිනිස්සු අන්තිමට අසරණයි. මේ නිසා මේ දවස්වල භූමිතෙල්, ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිම් වල මරාගන්න එපා. එහෙම පෙට්‍රල් ලීටරයකට, ගෑස් සිලින්ඩරයකට මිනි මරා ගත්තම මරපු ඔබට ජීවිතය හිරේ ගෙවන්න වෙනවා. මැරුණ කෙනාව ඒ පවුලට අහිමි වෙනවා. මේ වගේ වෙලාවක මතක තියාගන්න අපිව පෝලිම් වලට තල්ලු කළේ ඔබ ළඟ පෝලිමේ ඉන්න කෙනා නෙවෙයි. එයත් ඔබ වගේමයි. ඔය පෝලිමේ නැති 225 සෙට් එක තමයි අපව මෙතනට තල්ලු කළේ. එයාලා එළියට පේන්න මරාගත්තට රංජන් රාමනායක කියූ විදිහට එයාලා ඔක්කොම හොඳ යාළුවෝ මල්ලි. වසර ගණනාවකට පසු සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. එහෙත් ගැටලුව වී තිබෙන්නේ එම සමුළුවට ප්‍රධාන පක්ෂ කිහිපයක්ම සහභාගී නොවීමට තීරණය කර තිබීමයි. සමගි ජනබලවේගය අද ප්‍රකාශ කළේ තමන්ද සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන බවයි. එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයද අද පසුරුවේ නිවේදනය කළේ ඔවුන්ද ඊට සහභාගී නොවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ආ යෝජනාවක් ලෙස සර්වපාක්ෂික සමුළුවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පළ කළා. ඒ සඳහා දින නියම වුණා. අනිද්දා දිනේදී මේ සර්වපාක්ෂික සමුළුව පවත්වන්නට නියමිත වී තිබෙන්නේ. සර්වපාක්ෂික සමුළුව පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාවේ විවිධ ප්‍රකාශයන්ද නිකුත් වෙමින් තිබෙනවා. කොහොම වුණත් දැන් සර්වපාක්ෂික සමුළුවේ ප්‍රබලත්වය ක්‍රමයෙන් හීන වෙන ආකාරයකුත් පේන්න තියෙනවා. ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ සමුළුව වර්ජනය කරන්න තීරණය කරමින් ඉන්න නිසා. අද සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්න සාකච්ඡාවක් තිබුණා. මේ සාකච්ඡාවේදී සමගි ජනබලවේගයේ තීරණය කර තිබෙන්නේ සර්වපාක්ෂික සමුළුවට නොයා සිටීමටයි. ආණ්ඩුව යෝජනා කරලා තිබෙන සර්වපාක්ෂික සමුළුවට සහභාගී වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ විශේෂයෙන්ම පක්ෂ නායකින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. ඒ අනුව තීරණය කරා මේ සමුළුවට සහභාගී නොවි සිටීමට සහ ඒ පිළිබඳව අපි ගන්න තීරණය ලිඛිතව පැහැදිලි කරලා යවන්නත් තීරණය කරා. අද තමන්ගේ ජීවිතත් අහිමි වෙලා තියෙන පෝලිං වල ඉඳලා දැන් මේ වෙනකොට 4 දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් එවැනි බරාරුම් තත්ත්වයක් තුළ මේ වගේ සෝබන සර්වපාක්ෂික සමුළුවකින් තේරුම් ගන්න නැහැ කියන එක තමයි අපි කියන්නේ. මොකද ජනාධිපතිතුමාගේ කතාවෙදි පැහැදිලි වුණා මේ එකකටවත් වගේ කියන්නේ නැහැ කියලා. සර් පේල් කියලා දැනගන්නේ නැතුව සර් පාස් වෙන්න බෑනේ. අද සමස්ත රටම පේල් වෙලා තියෙනවා. මිට මොළව ගත්ත අතකට යමක් දෙන්න බෑ. පේල් වෙලා ඉඳද්දිත් පාස් කියලා පුන පුනා කියනවනම් අපි ඉතින් ඒ ළමයට උගන්නලා තේරුමක් නැහැනේ. හැම තැනම කලබල. මිනිස්සුන්ට මේක විඳ දරා ගන්න බෑ. මිනිස්සු දැන් ඉන්නේ රත් වෙලා. මරාගෙන මැරෙන තරමට පත් වෙලා ඉන්නේ. අපි දැක්කනේ හෝලින් ඉඳලා දැන් මරණ එන්න වැඩි වෙනවා. ඔයා නෙමෙයිනේ කරලා තියෙන්නේ. දැන් ඉස්සල්ලා කයවකවා මම තමයි හොඳටම කරේ කියලා. දැන් කියනවා මම නෙමෙයි කරේ කියලා. දැන් පොහට්ටුවේ පක්ෂයේ සහ මේ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ අතර තියෙන අර්බුදයකට තමයි සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා තියෙන්නේ. නැත්නම් මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න නෙමෙයි. තව පැහැදිලිව මේ ජනාධිපතිතුමාට මේ වැඩේ කරන්න බැරි නම් ජනාධිපතිතුමා සහ ආණ්ඩුවට ගෙදර යන්න කියලා කරුණා කළා. පුළුවන් කෙනෙකුට බාර දෙන්න. අපි ලෑස්ටි මේ රටේ ආණ්ඩුව බාර අරගෙන වැඩ කරන්න අපි ලෑස්ටි කියන එකයි අපි කියන්නේ. මේ අතර තමන් සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන බව දක්වමින් සමගි ජනබලවේගයේ විසින් ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් මහතාට ලිපියක්ද යොමු කර තිබෙනවා. එම ලිපිය දැක්වෙන්නේ සමගි ජනබලවේගයේ රට තුළ වර්තමානයේ උද්ගත වෙති තත්ත්වය පිළිබඳව අනතුරු හැඟවීම් රැසක් සිදු කළත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරමින් අත්නොමතිකව කටයුතු කරමින් රට විනාශයට කැඳව බව රටේ ජනතාව දන්නා බවයි. ජාතික ජනබලවේගයේද සර්වපාක්ෂික සමුළුවට යන්නේ නැහැ කියලා ඊයේ ප්‍රකාශ කළා. සර්වපාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ මේ සමුළුවට එක්වන්නේ ආණ්ඩුවට මුක්කු ගැසීමට නොවන බවයි. විශේෂයෙන්ම සර්වපාක්ෂික සමුළුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයට යෝජනා කළේ අද රටේ පවතින තත්ත්වය තුළ ආණ්ඩුවේ කළු සුදුද ආණ්ඩුව ආණ්ඩුව කරන්නේ කවුද කියන ප්‍රශ්න ගැන හිතලා නෙවෙයි. අපිට දැන් අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ
මිනිස්සු විඳින දුක. ඒක නිසා අපි මේ සර්වපාක්ෂික සමුළුවෙන් අදහස් කරන්නේ විශේෂ සහයෝගයක් දීම නෙවෙයි, ආණ්ඩුව ශක්තිමත් කිරීම නෙවෙයි අපේ බලාපොරොත්තුව. මේ අතර ආන්දෝලනයකට තුඩු දී සිටින පක්ෂ 11 සංවිධානයේ විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ අමාත්‍ය වාසුදේව නානක්කාර මහතා සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවීමට මේ වන විට තීරණය කර අවසන්. මේ අතර රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේද සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවීමට අද පස්වරුවේ තීරණය කර තිබෙනවා. ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැන්විය යුතු යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ උපදේශක කමිටුවේ සාමාජිකයින් පළමු වරට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයින් හමු වූ අවස්ථාවේදී ජාතික ආර්ථික සභාවට සහය වීම සඳහා පත් කළ උපදේශක කමිටුවේ සාමාජිකයින් පළමු වරට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයින් හමු වුණා. එහිදී උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා. උද්ගත වී ඇති ආර්ථික ගැටලුව සඳහා විසඳුම් සැවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහය වීම සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුව මාර්තු මාස 15 වනදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. පළමු යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහමපත් කිරීම. දෙවන යෝජනාව මූල්‍ය උපදේශකයෙකු වහමපත් කිරීම සහ නීති උපදේශකයෙකු පත් කිරීමට පියවර ගැනීම. තෙවන යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව මගින් කඩිනමින් ඉදිරිපත් කිරීම. සිව්වන යෝජනාව මුදල් අමාත්‍යවරයාගේ සහය සඳහා වන විශේෂඥ කණ්ඩායමක් හඳුනා ගැනීම. පස්වන යෝජනාව සැපයුම් අවහිරතා මගහරවා ගනිමින් විශ්වාසයේ ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම. ආර්ථිකය ස්ථාවර කරගනිමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව මෙහිදී වැඩිදුරටත් යෝජනා කළා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.